ද දරිය දුවන ස් පෙල ජයුපද්ධති තාක්ෂණ වේදේ දහතුන් වන ඒක ඇතකයි දේපත සම්බන්ධරන්නේ දහතුන් වන එක දෙවනකොටස දැව පදම්කිරීම හදව සනරක්ෂණය සම්බන්ධය පතුත අපි කතා කරම ගන්න විශෂම දොලපපුතාලත්තක මේනකොටි දව පදම්කිරීමම් ප්‍රදාාල් කරුණු කතා කරලා තියෙන්නේ වැඩි සංඛ්‍යාවක් ශාල ප්‍රමාණයක් කතා කරලා ඉතිරි කරුටික සාකචා කරන පතේ සිද්ධන්තරුටක සස් පල ජය පද්ධති තාක්ෂණ වේද. ොස්සන ්‍රේණි අදාල පාඩම්ම එකක එකොළහක් අවසානී දපොතේ අපි දහතුන් වන්න ශ්‍රේණි අදාල පාඩම්ම මේ එකකරයි පටන්ගරගන තියන් දහතුන් ව ශ්‍රීණි පවනඒක කවිදියට යන්ත්‍රිකරන ඒකේ දොස්සන එකකේ විදට දුරපුතාලත්තේ අපේ සාකච්චා කරන්න ඒවම දැන් අපි සම්බන්ධලයින දහතුන් වන ශ්‍රීණී දෙවන එකගේ එමනත්තන් අප උසප පල ජයිපාද්ධ තාක්ෂනවිද විශේධදාතුලි දහතු වන ඒකේ විදිටයි දපොතේ ඒකගේ සඳහන් කරන්න ඉතින් දහතුන් වන ඒකගේ අදාල ආදරන දොලපුතාල තෙක්. ඒ පළවන කොටස දැව සම්බන්ධින් දපපුතිමේ දැව්වල විශේෂිත ලක්ෂණ ගැන කතා කරල් අවසං කරල දෙෙවුණ කොටසට අපි සම්බන්ධ වෙලයිනි දුවර පොතාලත් එක් දෙවන කොටසෙත් අපින් එ කොටසක් අවසන් කරල තින් විශේෂෙන්ම මේ දැව පදම්කිරීම හා සංරක්ෂණයට අඩළ. දැව පදම් කිරීම සම්බන්ධයෙන් දිර්ගුවසෙන් සාකච්ච කළයි කොටසේ දෙවන කොටසේ ඉතිරි කොට සට ද පපුත සම්බන්ධ ර න්නේ විේෂ කට ලා පොත්ති. පරික්ෂ ර කරම සම්බන්ධෙන් ආදම දල පතාලත්ක සසාචකරන් ද. අලුතිම දෙදස් දහත වර්ෂයේදී විශෂ නිදේශ යාාත් ාලමත් සමයි ද පපතයේ කොට ස විශ නික් දේශයට, එකතනි විශේෂයන්න මේ දවවාහ දැවනවන වනජ නිෂ්පාදන ඒකට අදාල පාන කොටස් පහකට තැ ාපොරොත් ව දල පු තාලත්යක කතරන්න පස්ස කොට සිංඟ ාපොත් ේ දර්ග වශය සාචා කරන්න බ පොරත් තේ දවන න ා සම්න්. විශේෂයෙන්ම ජීව සම්බාවයක් සහිත වනන්තරුණින් ලබාගන්නා නිෂ්පාදන පිළිබඳව ආදමය දොළ පපුතාත්ක අවසන් කරසෙන් අපි දේද වසෙන්සාකච්ච කරන්න බලාපොත්තුර හොඳයි පු දපුොතේ දවනි කොටස අවසානත්තක්කයි අප සම්බන්ධෙන් දන පුතාලත්ෙක් දෙවනි කොටස මේ දැව පදම්කිරීම හා දව පරිරක්ෂය කියන කොටස අතිශයෙන්ම වැදගත් ඒක කොටසක් විද හඳුන්න්නපුුවන් දේපුතේ දවහ සම්බන්ධෙන් කතා කන්නට මේ දැව කල්තබාගනීම සොදහ අපි සිදුකරන් ලබන ක්‍රාදාමයන් ක්‍රාකාරිතය. ොද කොහොද මේ ැව සංරක්ෂය සිදු කරන දපුතේ සදහප මේ දැව සංරක්ෂක භාවිතා කරනු දාවය ගෙන කතාකරනවා ඒ ආකාරි කොමදගෙන සම්බන්ධන් මෙතද අපි දදුල පපුතාල දැනුවත් කරන්න බලාපොරොත්තු නම සිද්ධන්ත කොටසක් හොඳ දරු අපි බල විශේෂෙන්. අි මේ දැව පදම් කිරීමේ දී ඇති වන දෝෂක් දැවල විකෘති සිදුබීීමම් සබන්ධ දුීපපුතය කතාර ගැන් මේ දැව පදම්කිරීම සිදුකනාකාර ප්‍රධාන කරමකිව වද පුත පවාතේ ේලීම ගෙන කතාර උදුන් තුළ වේලීමයටතේ කතාරප විේෂෙන් දරුව. යට ඒවාගේ වාසියවාසිගැන කතාරමේ දව පදම්කිරීමද සිදුවන්න පුළන් දැවල්ට සිදුවන්න පුළන් විකෘති තත්තුවා. දව විෙනස්වීම අසාමාන්‍ය තත්්‍යය අමනවාද. එඒම මේ දවකරමාන්තී දවපුති අපිට ප්‍රධානශෙන් බලපාන කරනද හඳුරන්නපුල. ඒ මේ පිඳ අපිට ඔබෝධයක් දැනමක් මනාඒ සම්බන්ධයෙන් අපි තුළ පදැනු පලපුර දවබෝධේ තිීනෝකෙන දවපපුති අපට මේ පිකෘති තත්ව අවමරගන මේ නිස්පාදන අපිට ඉතා සාර්ථක සිදුරගෙන ඒවයන්ක නි්පාදන සඳ පිමද. ගන්න පුළන් අවස්ථාව ලැබෙනන ති දව පදම් රීම දැප දම් බලන්නයන්නේ මොද මේ ඇතිවන්න පුළුවන් දෂ පිළිබඳදවයි යබර දරුවන්. මුලින්ම අපට මේ දැව පදම් කිරීමේද ඇතිව වන දෂ දැව විකෘතිවී ගැන කරන්න ඇදදේපුති. අපි දල පුතාලට මතගැ මේ දැව කඳක් හෙලනලද දවකදක් බැලුව. හේලල්ලද දවකඳක රූපයක් අපි පරිීක්ෂ කරල බලටම දවකදේ ගැට ඉදි මුම් මැති වෙච්ච අවස්ථාවන්දී පති. එනි තත්වන්ගේ අපි ඉ හොදින් මනවදීමන්නේ කර දැව කදක්. ල ලද දවක දක් කියන ද ම ගහ හෙලද ක. දස් ඔබදන්න විශේයෙන් මනිසුන් විසින් තමමාන වශ තුකර ගැනීම සොඳ ඉදිකිරීම කර්මමාන්තය සඳහ භාවිත කරන ද ප ති. ඒ වගේ ම අපි භාවිතා කරනවා දරුවනේ ගහ ාන්් නි්පාන ක්‍රියාවලින් සද ගෘහ බාන්් ෂ්පාදන කරර්මාන්ත ස දැව ාවිතා කරනු. ඒ වගේ දවම වි සිදුරු ාන්ඩ නි්පාන කරමාන්ත සඳහ දරුණ දව භාවිතා කරනු. ඒ වගේ අපි දැව භාවිතාක කරනවා දේ පපුතේ. අපි දන්නවා යටතිතර පහසකම් සදා. වැටකාණේ වගේම විදුලිකනුගේ දවල් යටතල පහස්කම් සොඳ වගේ දේපතේ දර සඳහා දැව භාවිතා කන්න. ඉදාමතුර මේ කඩදාසි කරර්මාන්තය සඳහත් අපි මුරදු දව භාවිතකරන්මේ කෙදිල බාගනීම, කඩදදාසි නිස්පාන කරමාන්ති සඳ දව ාවිතාක කන්නව අදරුණ. දී ඒ සබන්ධය දලපු තලත්ත අපිතා කරලා තියෙෙන ඒනිසා දරුවනේ මේ අපිට විධ භාවිතයන් සඳහා යොදාගන්නකොරු දවදේපුත මේ දැව හෙළීම සිදු කරන්න වෙන. හ දවපාන්න අවශ්‍යයි. අතුග ලාගන්න හොදරුණනේ දව දන් විදිහට අපි ලබාගන්න ඉතින් මේ ස අපිට අතු කදන්මගෙන් ලබාගන්න දැව කොටස්තමා දරුවේ අපි මේ දව ආස්ිට නිස්පාදන සහ යොදාගැනීම සිදුකරන්න ඉතින් අපි කොටස් වටයෙන් දැ හලීම සිදක පිීමේ අතු ක පාගන්න වශයන දවපති සම්පූර්න දැව ශාකයම හෙලීම සිදු කරන්දිින දයි පපුති ඉතින් එක තම මේ දැව හෙලීමකෙන් හෙල්ලද දැව. ඊඩ අමතරව අපි දන්නවා මේ දැව ශාකමයාම නිසා මේ වයි උදදුරාාවට ඉදිීවටීම සිද්ධව. ද ද ම අපි දන්න . වගේ හේල ලද දැව දන ගේ විද ේශ ග ුණි ැ පත ව හේතු ේ ාව ො. කල්ට න්ත්‍ර හ දන දේ පපුති ට අමදරෝ මේ දව රීම සිදු කරන. දව ඒීමේද දව කඳන් රීම විශේෂම චේන් භාවිතාකල්. අතීතිනම් අති කියත් භාවිත කලනේ දරුණේ ප පුද්ගලයන් දෙදෙකු භාවිතයෙන්ක් සිදු කරන ක කියන් දෙපසට මේ කදට තියල මේ ඇදීමෙන් දෙ පපත්සර දව රීමම සිදු කරනව දන්න. මේ දව කොටන් රීම අතයේදී සිදුනයොබ දන්නවා ශේෂෙන්ම සඳහ උඩින් මේ දැවඳ රඳවල දරුණන ආදාරක කනුමද දැවකද රඳෝල ැවකොටේ ඉහල කෙනෙක් හිට ගනන්නව අදරුවනි පහල කෙනෙක්ින්න්නවා ඉහෙලින් ඉහල් අදිනකොට ාව කෙනෙක් පහලින් පහලට අදනවා නූල් ගහගන්නවා දවකඳේ නල් ගහගන්න. අවසේ දයට දවකන්දයේ භාවිතා කරල මේ අවශ්‍ය ෙවල් භාවිතා කරල මේ නූල් ගහගන්නවා කැෙ දරුවන මේ දැවකදක් විශේෂෙන් අපිෙන මෙට මේ ආකාරයට බලන්න දැවකඳක දරුවනේ මෙන්න මේ ආකාරිකය දැවකන්ද මේ දවකඳේ දරුවුණේ අපිට රණ්ඩෝන ප්‍රමාණයට දරුවන්නේ දවකන්ද. මෙන්න මේ කාරයට නූල් ගාගන්න ලීගන්්ඩෝනම් අපිට තුනීලෑලිය වශය නම් වන්න ආකාරයට නූල් ගහ ගන්න ද නූ හගන මොකොද කරන්නේ හරිටම මේ මෙන්න මෙතන්ට දැව මෙන්න මෙතේටවේ නූල එක දැන් අපිට මුලිම මේ කෑල රගන්්ඩෝන මේ කොටේ අපිටවශ්‍යි ප්‍රමාණ ඉරගද මෙ තෙට අප මෙන්න මේ ස්ථානයට අපි කියතේ දැත් තක් තියලලා තල් චුට්ට රගන්න ඉරාගෙන නො මේ නූලතිගේ තමයි නිවැරදි මේ ඉරීම සිදුර එලිගන ක හිරට අ දෙනට පහලිනට හරිට මේ ඉරදිගේ පහලට ඇදීම සතකන මේ ආකාරයට මේ කන්දී කොට මේ අවසානී දක්වා මේ ක්‍රියාව එලට මේ අනිත් නූල ගවටය න එතින් පටන්ගම විදිරරි දරුුණ මේ සම්පර් දව කොටේ අවශ්‍ය ප්‍රමාණයට ලේලි ප්‍රමාණයටට අවශ්‍ය යාලිගාන ග්‍රාගන්්ඩ හැකයාව තිය. ද අති මේ විට සිදුර දැනම් පෙිම යන්දරස ුත්‍රතියවා කෙලින්ම මේ යම් ශීන්තියන මශචෙන්නකට විශේෂන දව මල් කියල හලද. ගේ අපිට එකම යන්ත්‍ර තුළ ද්‍රීල් කරගන්්ඩ අපිට අවශ්‍ය ප්‍රමාණයට කපාග්ඩ යතුගාගන්්ඩ ඉරාගණ්ඩ අවශ්‍ය හැඩට කපාග්ඩ කදන් මේ පහසුකන්තිනවා ගැලීමතකට අපිට මේ කඳ කොටේ පිටිම් අපි යන්ත්‍රයට තිබ්බට පශය අශ්‍ය විදියට අපිට මේක අවශ්‍ය ප්‍රමාණයට රාගණ්ඩ යතුගාගයන් වීමේ ක්‍රියාවලි ද්‍රවිල් කරගන්න ක්‍රියාවලී වි අපි බි බෘහබණ්ි දිකිරීමක් සඳහාන මනැතන් අපි විශේෂයෙන්ම ඉදිකිරීම කරමාන්ති සඳහා දදාගන්න දැව සඳහන උද දහනයකද ල්ලහව දුරජනය. ඒවාගේ ම පිදන්නවා යටටලි පරාාව විදිහට රීපයක් විදිහට පට ගන්න න නැතන් අල් මාරිය කැනට එකක් ඉදිකිරීම සඳහ සකස්කරගන්නඩ ද න නු අපිට සියලුම කටයතුම එකමේන්තයෙන් සිදදු කරගන්න ොත් අතතහෙමහ දවකඳක් ගෙනල්ල හෙල අරංවෙල්ල මේ පුද්ගලෙන් කීපදන හම පහසමේ ෝ ගැවෙල හෙම උඩු පලංචයක් බැල පලංචය තුම කොටයි රදවල. මේ අවශ්‍ය ප්‍රමාණයට පදම් කරගත්තරබස මේ විදිට නූල් ගහල කන්දේ විශේෂම බැටවිකුලින් සකස්රගන්නේ කර අරගන මෙවා රාවන්න සකස් කරල ඒවා මේ නූලක් ඉතුල පොංගවල මේ දෙපැත්තෙන් මෙහෙම තියල මේ නූල අතාරරිනවා ඇකට මේ විදිට ඒරි රැදනොට ප නියමට විදිට ඒරට ගානටම ඇදයන් ඇතිව න විදිට මේලි ක පාගන්න ප සද ලොකු කාලාලයක් ඇනයිති මේ දිට කොට කරගන්නගේ පහම දි ගනාවක් ගතයනවා දැන් ඉතින් බොහෝම කෙටිකාලයකද. රගනිම සිදු කරන පුලන් තාක්ෂණ ියුණුලතියන දරුණේ ඩු කරමාන්තේදී බී සඳහා වශ්‍යය කරන උපකරන යන්ත්‍ර සූත්‍රන අ වීන න්ත්‍ර සූත්‍ර භාවිතා කල මේ කරර්මාන්ත ඉතාම පහසුව අඩු කාලේකදදි අඩ ්‍රමයකදිී කරගන්න පුළුවන්ගදට තාක්ෂණ දියුණු ලතින දරුණ. තින් වශෂමට කියන්න්නද වශනය දපති. මේ එලනලද දැව කඳක්ෂාකයක් අපි බිම එක්ම මෙහම චේන් සෝහකින් පල එහමනැත්තම්ම මේ විශාලතී තේ ාවිතාකරු කියතකින් පපල. ඒක කණඩක් වු අත්තික පෙලි භාවිතා කල්ල අපි අවශ්‍යතාවටු කරගන්න. එක නියම ආකාරයට සකස්කරගනීම, යන්ත්‍ර භාවිතා කරල මෙයසිදු කරගන්න පුළන් ආකාරයට ඒකටයුතු කරගන්න පුල. ඉතින් දරුවනේ අපිය හෙලන හෙලලා තියන හෙල්ලද දව දක්තිය බලපුහම. අපි නිරීක්ෂණය කරමය ගැට තියෙනතං. ඉදි මුණ ස්ථාන දරුවනේ ඇ කෘමි සතුන් විසින් පහ දිීපුතයන් අර පි දන්නවා විේෂෙන් ඉදිකට තු ඉදි කඩ තුළවා ගේ දරුවන මහරලාට ඩො ඩො න පහරද ේෂ කොම සත් වන්. ැ අපි දන්නවා ශේෂෙන්ම එලේට තමයි ඒ ආකාර ෙක්වනින් එලේ තමයි අපි දන්න අදිරාපත්වීමට ලක්වෙන් අරටුව හම ලේසින් දිරාපත්වීමකට යන්න යි අරටු ශක්තිම කල්පවත්මක්තිවා නේද. ශාකයක කදේ බා පිටතින් තමයි විශේෂෙන්ම මේ අපි දන්න වර්දක වලු පිටතින්ම තියන්න වලුල් තමයි ඒේ තන දරුවුණනි. එලයි අපි දන්නවා පාට අඩු නේ දරුවනි. අපිදන්නවා ලාපහැයි සිට ලා සුදුප පාටිද නේ තද යාස්කහපාටකට. වඩලා කහපාට කොඩති නමුත් අරටෝ තද පාටයි මේ දරුවුණේ අපි දන්නවා වර්ධක බලු ඇතුළදට වෙන තමයි මේ අරටෝ පිහිරලතියෙන් පිටතිම පොත්තතියනවා ශාක කදක ති මේ හෙළනද දැවකඳදක අපි දක්ක දරුවුණේ දල පුතාලත්තක නිදේක්ෂණය කර මේ ඉදදිමුම් තියෙන අවස්ථා ඒ වගේම දැවලේ ගැට තියන අවස්ථා දරුවුණ. ඉතින් මේ අපි දන්නවා දැව පදම් කිරීමේ දීත් අපිට මේ ඇති වෙන්ඩ පුලුවන් දෂ විෘති තත්තතියවා දරුණණ අපි මේ අපි කරමාන්ත සඳහ යොදාගැනීමේදී බාධාවවිදියට හඳුන්න පුළලව එන විශේෂයෙන් අපි දොල පුතාලත්තක මේ කොට සිි සාකච්චා කරන්න බලාපොත්තුවය දරුණණ මෙන්න මේ දැව පදම්කිරීමේ ඇති වටඩ පුළුවන් දෝෂ පිළිබඳව එම නත්තං දැන් දොලපුතාලට පමහිතන්න්නේ අවබෝධයනවා විකෘති පිළිබඳව. මොකද දරුවුණේ මේ දැවකැබැල්ලක් අපි විශේෂයෙන්ම පවන රේලනොකොට නැතන් දවකැබැල්ලක් අපි විශේෂෙන්ම පදම්කිරීම සොඳයි යොදාගන්න ක්‍රමයක් තමයි දරුණ. මේ වාතේ අපි වියලාගැනීම සිදු කරන. මේ වියලාගැනීමේදී වාතේ වලාගැනීම හ නැත්තම් උදුන් භාවිතයෙන් සිදු කරන වවෙලාගැනීමේදී ආදරනය දරුවුණ. ඔබ දන්නව මේජෙ දව කැබැලේ තියෙන ෙතමනය ඉවත්වෙන්නේ ජලයේ ඉවත්තයන්නේෙ දරුවුණේ එතින් මේ ජලයේ ඉවත්වීමවිද අපි සාමාන්‍ය සොභහා ේතමා දරුණ අපි දන්නවා සාමාන්‍යවිද අපි දැවකැල්ක් වාතේ කියයලති බොත් බාහිර පරිසර අප විකර ආරි කොහරි දාලති බොත් අපි දන්නවා දින කීප ක්ටි දවසක්ගේ පොහම මේ දවැල්ලින් ජල ඉවත්වීම නිසා දරුණේ මේ දැව කැබැල්ල හැකිලීමට ලක්බෙන අපි දක්වත් මේ දිග මේ දැකවල හැකිල්ලීමට ලදැ ඔබ ඔය නිවසය බගේ නිවසේ දිකිරීම් කටයුතු සඳහා ඔබේ දෙමාපියෝ ගොඩක් සෑහන කාලකට කලින් මේ හිට ඔප තේක ගස්තයන පුුවන් හල්මිල් ගස්තයන පුළන් රු බෘරත ගස්තයන පුළන් කොහ ගස්කොස් ගස්තයන පුළුවන් ඉතින් දිකිරීමම්ටයුත් සඳහාාවයි දැකදක්හෙලනවානි පුතේ දහක් කැවුවට පස්සේ ඔබ මත හොට වැ හිටිය න මේගේ ඇද න ද මේක නික හ දාලාතිය ට ගඩන ර ගන තම ඇද ගහනෝ එම ගලු දැකලදම ඉරන්න ලද ෑලිහ කඳන් දව කදන්න අප ද න කොට පැත්ත කොට දෙකක් කිය මත මයි තිෙල ති දෙපැ ී දක් ල ඇදගහන්න නැති ට යන්න ක අපි ො පොළ නික හේ දා ති බහමද ති අපි න්නවා පොළව සමතලානෑ හැම තැන එකම විදිරන බූ විශමතාවයක් ති නො ක් තනක් සයි තවතනක් පහලයි මේ සමතලා භූමියයක් වුුණත් දරුවනේ. ඔබ දන්නවාදැ සමතලා භූමියක් වුණත් පොළව හැමතැනම එකකාරී නෑනි දරුවනේ බන් විධ විදිහ තයන් තවතැනක් සමතලා මේ ආකාරයට වල්ල ගොඩැලි ඒවිදිරදමයි මේ භූමියේ පසකයනක පහිටලතිය. එතු අපේ මේ තැන්වල ඉරලා දවකදන් දාලතිබ බහම මේ ඇදගහන්න පුුවන්. හොඳ හලතෙව වැඩහිටවෙන මේ ල වම දාලාතියන්ට ඇද ගහන. එක්මට මේ ඉරන්්ඩුවන් න්න රුවට පස්ස අපට මේ ලෑලි නැත්තන් අප අපිටර අවශ්‍ය ප්‍රමාණයට ඉරාගන්නයවා. ල හරි නැතන් උුහු ජනෙල්ලොට හරි දර සඳහා හරි රීප් වලට හරි පරාල අපි දන්න බාල්ක යට ලි සඳහා ඕන විදික රිරදාගත්ත දැව නික ගහහි බිමදාලා ගොඩ ගහල යන්න හැනි දරුවුණේ ඒවා පිළිවලකට පිළිවලකට පඒක නැත්තන්න ලීදාලා ලී කොට දාලා ඒ අතර මයි මෙවා පිළිවලකට අඩු කරලා තියන්නේෙකොද මේවා ඇද ගහන්න නැති වෙනට මුද බාහිර පරිසය තියකොට මේවයි ජය ඉවත්වීම නි මේ ඇද ගහන්න පුලුව ගේ මො ගැතින මේ දෙව කැබැල්ල අපි ජලබදනකට දැමොත් මකද වෙන්නේ ජල රාගැීමනි සම මේ දවකැබෙල්ල පොති අිදන්න ප්‍රසාරණය වනු දෙවකැබල ප්‍රසාාරණය වන ජල ලා රාගැනීම නිසා. ඒවගේම දවක කැල්ලක බහහිර පරිස ජලවත් වනට මොද වන්න දවකැල හැකිලීමට ලක්න මෙන්න මේ ක්‍රියාවලට හැකිලීමට ලක්වෙන්න පුළුවන්දීපති විකෘති තත්ව මේ පදම් කරන දැවලත් තත්ව ඇතිවෙන් පුල ඇති එ ඇවෙන් පුළ ත්ගෙන. ති කර දනු ද ලපු ල හරිරයට නිවැරදිී අවබෝධ කර ලබාද වශ්‍ය ං තන් ොටේ මැනවින් අවබෝධ ඉ දරිී දරුව. එහි නන්දුව පති එතොට මේ දැවගොල දෝෂ සලකනකට පොතේ ගැටවලින් ඇති කරන දෝෂවලට දැවල තියන ගැට තියන තැන් ඔබ දැකල තියනවා. ඒවගේ ඉදිමුණු අවස්්‍යැන් ති න දරුණ නි . ගැට තියෙන අවස්ථාවන් අපි දන්නවා දැවල අපි දැක් අපි අධ්‍යය කළ එහනන්ඳුවේ පුතේ දැවවල දෝෂ සලකොකොට දරුවනි බලාගන්න සැලකීමේදී දැව ගැටවලින් ඇති කරන මේ දැවල තියෙන ගැටවලින් ඇති කරන දෝෂවලට පසුව වඩාත්ම දෝෂ ඇති කරනේ නිවැරදිව දැව පදම් නොකිරීමෙන් අන්න බලන්න මේ දැව පදම් කිරීම නිවැරදිව සිදු නොකිරීමෙන් තමයිදුවීපුතේ ගැටවලින් ඇති කරන දෝෂවලට පසුව ඇතිවෙන්න පුළුවන් ප්‍රබලම දෝෂ ඇතිවෙඩ හේතුවයි නිවැරදිව දැව පදන්නො කිරීමම් අන්න බලන්දරුවන් පදම් කිරීම නිවැරදිව සිදුවන්යක්ත්තං ඒක මගින් ඇතිවැෙන්ඩ පුළුවන් දෝෂය තමයි දැවල තියෙන ගැටවලින් ඇතිවන දෝෂවලට පසුව ඇතිවෙන්න පුළුවන් විශාලම දෝෂයක් විදිර දේපති හඳුන්නන්න පුුවන් එන ඒ කරුණ අපි අනිවාරෙන්දුී පති හයිලයිට් කරන්න වෙන විශේෂයෙන්. දැවවල දෝෂ සැලකීමේදී දැව ගැටවලින් ඇති කරන දෝෂවලට පස්සෙක් වඩාත්ම දෝෂ ඇතිකරනුවී නිවැරදි දැව පදම් නොකිරීම. එෙන අපිට ඉතාමත්ම පැදිලේදවේ පුතේකරු. ඒ වගේම දැව පදම් කිරීමේදී දැව කැබැල්ලක සෑම දිශාවක්ම දැව කැබැල්ල හැම දිශාවක් ම දරෝුණේ එකාකාරී වියලීමට නැත්තං හැකිලීමට. භාජනයේ නොවී බාහිරස්තර එකන දැවකැබැල්ලෙ පිට ස්තරේ අභ්‍යන්තරස්තර වලට දවකැබැල්ලි ඇතුළත තිය ස්තරවලට සාපේක්ෂව, වේගෙන් වියලීමකට ලක්වීමෙන් දැවතාවකාලිකව හෝ ස්තීර් ලෙසවිකෘතිවීමක් සිදුවෙනවා දරුව. ඔබට පැදිලීමොකද දරුවේ දැව පදම්කිරීමේදේ දැවකැබැල්ලක සෑම දිශාවක්ම දරුවනේ හැම පැත්තක්ම එකකාරීව වියලීමට නැත්තම් පදම්වීමට හැකිලීමට භාජිනයවෙන්නේ නැතිව බාහිර ඉස්තර් පිටතින්මතතිර දැවකැල්ල පිටතමතියෙන ස්තර අභ්‍යන්තර ඉස්තරවලට සාපේක්ෂව ඇතුළත තියෙන ස්තරෝට සාපේක්ෂෝපතයේ වේගීන් වියලීමෙන් වේගීන් ඒවාහි ජලී ඉවත්වීමට ලක්වීමෙන් දරුණේ දැවතාවකාලිගව හෝ ඉස්ථීර ලෙසම විකෘතිතත්ත්වයක් ති කරන්න පුළුවන් එහන අපට මෙත ෙ ගන්න අදසමකක්ද දව කැබැල්ලක් පදම් කිරීමකද දැව පදම් කිරීමකද මේ දැව කැබැල්ලි සෑම දිශාවක්මඒකාකාරී වලීමට නැත්තම්පුතේ හැකිලීමට ලක්වවෙන්න. එහම නැතුව මේ බාහිරතියෙන ස්තර පමණක් වැඩියෙන් ඉක්මනින් වෙලීමට ලක් වෙලපුතේ මේ අභ්‍යියන්තර ස්තර නියමාකාරයට මේ වියලීම පදම්මීම සිදු නැත්තම්පුතේ මේ දැවෝල මේ කියන දෝෂය ඇතිවෙන්න පුළුවන් විකෘති ඇතිවන්න දියපුතේ ඒක හේතුවක් වෙන. බලන්නේ න දැව පදම් කිරීමේදී දව කැබැල්ලකමොක්ද හැම දිශාවක්ම එකාකාරී වියලීමකට බාජනය නොවී ඒවායි බාහිර ස්තර පිටතින්තියෙන් ස්තරපුතේ ඇතුළත ඉස්තරවලට සාපේක්ෂෝ වේගයෙන් වියලීමට ලක් වෙලා ඉක්මනින් ලියවිලීමට ලක්වීමෙන් පපුති මොකද වෙන්නේ ඒ දැවතාවකාලිකවොහෝ ඉස්තීර ලෙසම විකෘති තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. බං හිතැන දුවල පුතාලට ඉතාමත්ම පැදිි. පියමු දරුවණී දිරියට ඉරිතැලීම් කක් ්‍රක් වෙන ක්‍රක් යැනෝ කියලාගෙනේ ඕන තරං ඔබ දැකලති මේේ දැව කදන්න වල ඉරි තැලීීමම් තියන දරුවුණනි ක්‍රැක් වෙල තියනු ඉරිනලද තුනි ෑලි වන්න පුළුවන්දුව පුති එම නැත්තැන් අපේ කාර්යනුව සකස් කරල තියෙන දැවවෙන්න පුළන් අපි දැව කඳන් වලත් මේ විද ්‍රැක් වෙල තින ඕන තරංගබ දැකලති ඉරිතැල් තිනු රහද මේ සමහරලාට අපි කපන්ලද කදන්නවල මේ ඇතුල තට අභ්‍යියන්තරයට එකක නොතිබන්න පුළුවන්. පිටතිී ඉරල්ල තින දැ කැපූ පුෘෂ්ටවල අපි දකින්න පුළහම මේ ඉරිත් අල්ල යන දකගන්න පුළුවන් මේ පදම් කරීම සඳහා තයල තියෙන දැවෝල එහම් බ්‍රාතියනවා සාමානය අපි දැන්කීවනේ මේ වාතේ වියලීම කියන ක්‍රමේ ග්‍රෘහස්තෝ බහලුවෝ යොදාගන්නවා කියලා ගෘහස්තව මේ දැව පදම් කිරීම සඳහත් වාතේවලීම යොදාගන්නවා කිය දැකල්තියෙනවාන ඇති මේ විදෙන නිවැස්වල පදම් කිරීම සඳහා. දැවලත් පපුත අපි දකල තිනවා මේ විදිට ක්‍රරක් වෙල තියෙනවා දව කද දව කඳන් විදියට කරන්නපොතේ ඉරු දවවිදිහයටත් මේ දව පදන්කිරීම සහ යොදාගන්න අවස්ථාවන අප ඕන තරන් දැකලතිෙන ඒවත් අපිට්වවෙල බැලුවත් නිරේක්ෂණය කල බැලුවත් මේ රනලද ෑලි තුන ලෑල් ොලවගේම දරුවන මේ දැවල් කදන්වල මේ විදිට ඉරිතරල ෙල ක්‍රක් පවෙල තියෙන අපිට දැකගන්ඩ අවස්ථාව ඕන තරන්ති න බඩ නිරීක්ෂණය කරන පුහන් ැලපුහම් එ ඉරි තැලීම්‍රක් දික් අක්ෂයෝස්තේ දැව පටක තන්තු වෙන්වීම සිද්ධෙන අදිය පුතේ එතකොට මෙන්න මේ ආකාරයට අපි දන්නවා මේ දැවඳ දික් අක්ෂය කියන්න දරුණ මෙන්නම ආකයි දික් අක්ෂයෝස්සේ පුතේ අපිට මේ ඉරි තැලීම් දැකගඩ පුළුව. දික් අක්ෂයඔස්සේ දරුවුණය අපිට දව කදන්නල ඉරි තැලීම් දැකගණන්න පුළුවක් සිද වෙලා තියෙන. මයටට අප දික් ක්ෂය ඔස්සේ සිදෙන දරුවුණනි. දික් අක්ෂයෝස්සේ දැව පටක නැත්තන් තන්තු වෙන්වීම සිදුවෙන. මේ දව කිය පහම ශාකන පුතේ අපි කියල්ලතියවනේ ශාක හැදලති ශාක සයිලෝලින් කියල සතුන් හදලතිෙන සත්තු සයිලලි. ඉතින් මේ සයිල හැදිල සයිල ඒකරාශීල අතමා පුතේ සෛල විශාල සංඛ්‍යාවක් එකතුළ අතමා දීපුතේ පට කැහැදෙන් පටක හැදන්නේ. පටක විශාල සංක්‍යාවක් එකතුළ අතමා දරුවුණේ ඉන්ද්‍රිකාවක් හැදෙන්නේ මේ ඉන්ද්‍රීකා විශාල සංක්‍යාවක් එකතුළ අතමා දරුණේ අවයි අවයක් හැදෙන්නේ. අව අව කිහිපයක් එකතුළ අතමා දරුණේ අව යව පදධතියක් හැදෙ. අවයව පද්ධති හිපයක් එක වෙලා තමයි තනි ඒකයික ජීවිෙක් නිර්මාණයවෙන් ඒකනි ස්සා තමයි අපි නිතරම කියන ජීව මූලික වහමය සහ කෘති මේ ඒක කිය කියන්නේ සයිලේ ක කියලා දරුණේ සයිලේ එතුර නැම සයිල එකතු වෙලා ඒකරාශීතවයෙන් හැදිල තියන්නේ පටක දරුවනේ මෙ බලන්න අන්නේ පටක තමයි ශාකයක නැකන් දැවකඳක දික් අක්ෂය ඔස්සේ දැව පටකපුතේ තන්තු වෙන්වීමක් නැත්තන් කරැක්වීමක් සිදවා ඉරි තැලීමක් සිද්ධ වෙනාදුවියපුතේ එහෙත් මෙම තන්තුවෙන්බීම එක් මුහුණතක සිට අනෙක් මුහුණත දක්වා ව්‍යාප්ත නොවේ අන්න බලන්නපුතේ දැන් අපි ගත්තොත් මේ වෙන්වීම මතකතියාගන්නඩ හොඳටම එක් මුහුණතක සිට මේ අනෙක් මුහුණත දක්වා සිදුවෙන් නැහැ දැන් අපි මෙන්න මේ ආකාරය කොටසක් ගත්තුොත් දැම්මක මේ වර්ධකවලු තින ඔබ දැකල දෙනව වාර්ෂික වර්දකවලු. වාර්ශික වර්ධකවලරු තින් වන මේ විදිහට දැව කඳ එතකොට මේ අපිට මේ කැක්වෙලා තියන තැන් අපිට දැකගන්න පුළුවන් මෙන් මේ විදියටට ඉරිහල ල හිලා පු ැන් නොතරන් අපට ශාක කඳගේ හැබැයි මතක තියාගඩ මෙන්න මේ ඉරිතැලීම එක් මහුණතක සිට දැන් අපිකයි මංගේ අපි මේ කදේ දැක්කට මේ එක ඇතුලට සිදවෙල නැහැ අප ඉරලා බැලුවත් නැක ඇතුළටක හිල්ලන්නනැ ැ. ඒකයි විසේ සතයේ අන්න ඒකයි මෙතන කියන්න පැදිලිම එහෙත්ම තන්තුුවෙන්වීම. අටක තන්තුුවෙන් වීම එ මහනතක සිට අනක් මුහනත දක්වා ව්‍යාප්තනවේ දැන් අපේ ගැත්තුවත් මේ පැත්ති හ පැත් හනත බැලුවොත් කන්දී ඒ දක්වා මේඒ කොහෙත්ම ව්‍යාප්දලති ඉන්නහ මේකත්යමයි දික්ෂ से බැලොත් අනික් මහනත එය අප අනිත් පස බැලුවොත් අනිත් මුහනත දක්වා මේ ව්‍යාපත වීම සිදවෙල නැහැ දරුවන එක මතක තියාගන්න අපි අවශ්‍ය පරිද කොටස් කප ඉවත් කරලා ප්‍රයෝජියට ගන්නඩ පුළුවන් පොඩ දාරයක් ඒතියන කොටස විතරක් කපල අයින් කල ඊල්ළඟට අපිටේ එක බොහම ප්‍රයෝජයටත අපේ කටයතු සඳහා යොදා ගැනීමට හැකියාව තියවා දිය පපුති එකක් විශේෂයෙන් මතකතය ගන්න දරුවන් එහ නම් බලන්න දී පුේ दिක් අखයෝ से දැව පටක තන්තු වෙන් වීම සිදුවන්න පුළුව දරුවුණ මේ ලෙස එතකොට හැබැයි පුතේ මතක තියාගන්න තන්තුුවෙන්වීම එක් මහනතක සිට අනෙක් මුහුණත දක්වාව්‍යාප්තවීමක් සිද්ධ වෙන්න හැ. එක පැත්තක මේ අම්ප්‍රමාණයක පටක ඉරිතලලා වෙෙන් වෙලා තිබුණට දරුවනේ අපිට අනෙක් මුහුණත නිරීක්ෂණය කරොත් ඒ දක්වාම මේක සිදුවවෙන්න හැ දරුවනේ ඒ එකයි විශේෂෙන් කියන්න ඕන් ඒයි කියන්නේ එහෙත්මම තන්තුුවෙන්වීම එ මෝනතක සිට අනෙක් මුහුණත දක්වාපුතේ වි්‍යාප්තවීමක් සිද්ධ වෙන්නේ නැ එතනින් අපිට කපල දාලා මේ කොටස එළඟට අපිට ප්‍රෝජනයට ගන්න පුලන් සොළු කොටසක් ඉවත්රල හෙමයි කරන්න ඔබ දැකල තියවනතර. හරි අපි අමු දරුවුණී දිරියට මේ බලන් දපතේ මේ මතුපිට ඉරි තැලියම් සිද්ධවෙල තියෙන ආකාර මෙ බලන් මේ බලන් දරදීපතේ මේ ක්‍රැක් වෙලා තියෙන විදිහීම මන්තපටින්මි මේ බලන් දපතේ මතුපිටේ ඉරිතල්ල යෙන විදිියෙමි මේ බලන්න දරුණේ මේ මතුපි සිදුවන තිය ඉරි සැලියම් දපති. බලමවෙලාතින ලන් බ පින් සිදුවලතින ඉරිතැලීම්පුතේ මේ බලන්න මේ අභ්‍යියන්තරයේ තිය ඉරි ැලීම් පුේ මේ බලන්න ඇතුලත තියන මේ ඉරි තැලීම් බලන්න පුතිේම අ්‍යන්තරේ තියනම අභ්‍යන්තරයේ සිදුව ලතින ඉරි තලීම්දරුවන ඇතුළ සිදුවවෙලතින ඉරි තැලම්මස පනුම් කර ළ අ්‍යන්තර ැලීම මතුපිට ඉරිතැලිම්දරුුණේ අභ්‍යන්තර ඉරිතැලීම් පෙන්නුම් කරලතින අවස්ථාවක් දැව කදන්නල පුති අපිට බලගන්න පුළම් මේ ආකාරයටමින් රප සටහ තිබොත් මතුපිට යෙන ඉරිතැලිම් වගේම මේ බලපති අභ්‍යන්තර කොටසක තියෙන ඉරිතැලිම් පෙන්නුම් කරලතින් ශේක් එම නැත්තාම් බලන්නපුති පටක වෙන්වීම ශේක එකක් වෙන එකක් බලන්න දරුවනේ විශාල පැලුම් තමා දරුණේ මේ අරතරගන්න වෙන්වීමක් පටක වෙන් වෙනවා ශාල පැළම්තිේ අවස්ථාවක් දකළ ඇති. ගැඹුරටේ පැළම්තියෙන විශාල වශයෙන් සිදුවෙච්ච පැළුම්දරල්. දැව හෙලීමේදී හෝ ගසේ අභ්‍යන්තොර පීඩන අයි දරුණේ මේ තත්ත්වයට හේතුවෙන්. සමානලට දැව හෙලීමක් සිදුකරනකොට දැන්ුවේ ඉස්සරනම් දැන්වගේ මේ චේංශෝයකෙන් මේ කට්කරලවට වඩහා ඉස්සරෝබට මතකයි මේ පොරොවක් භාවිතා කල්ලා තමයි මේ දැවහෙළීම සිදු කරන්න. පොරොවේ අත්පොරොව භාවිතා කරුවා දරුවුණේ. ඉතකොට විශාල වශයෙන් දැව හෙලීමේදී මෙන්න මේ විශාල පැලම් මෙැතිවෙන්න පුළුවන් පටක වෙන්වෙන්න පුළුවන් පපුතේ පටක වෙන් වෙලා අ කෑලිටින් අර ගැලවිලලා න අස්තා දැකරන අපරාධිෙනන සමහර කට්ටිේලාට හරන්නකොට පත්ම යර විශේෂයෙන්ම දැව කඳේ කොටස් වංවීම සිද්ධ වෙනෝ පැලීම සිද්ධවෙ වනෝ දරෝනේ මේ පටක වෙන් වෙලලා නො පැලුම් ඇතිවුනවා ැව හෙලීමේ දී වගේම පුතේ අභ්‍යන්තර පීඩනීම නිසා. අභ්‍යන්තර ගසේ අභ්‍යන්තර පීන ත්වත්්දූ පතේ මේකට හීතුවුණ දැඟර චේන්ශෝයකින් ඉරීම සිදුකරනකොට ඇත්තටම මේක අඩුයි මේක සිද වෙනවා රා අපි විශේෂෙන් මර ප්‍රශරකක් යෙදෙනුවනේ පීඩනයක් ඇති වෙනවානේ බොහෝවෙලාවට අපි අර අත්පොරවකින් පහරදීමෙන් පපුොරෝවකින් වියගෙන් බයකින් පහරදිම අරකිින් බලයක් තමා යෙදන්න නමුත්ඒ ක්‍රමාණුකූලබ මේවිදිට මේ පැලීමක් පටක වෙන්වීමක් නොවන විට ඔබ දැක ඇති මේේ චේංෂෝයකේ පැත්තම චේෙන්ෂෝ එක ස්ථානයි තැන මාරු කරලා එක ශේප් එකට හරිටම ගහ දවද ෂාකය හෙලීම සිද්ධ කරන්න අවස්ථාව ඉතින් මොකත්ම ක්‍රැක්ක එකක් විශේෂණ මොකොත්ම පැලීමක් ශේක්ක එකක් වෙන්න ඇති වන්නඩ පටක වන්නවුවීමක් සිදදු නොවන විට බොහොම පරි්සමට මේ ඒකු ඒහල පුරද්ධතින පුද්ගලයන් විසින් මේ දවකඳන් හෙලීම සිදුකන්න ඔබ දැක ඇති නමුත්තර අතීතින් දම් අද දක්වා සිදු කරන්න ක්‍රමයක්ි දෙරීම ආද භවිතා කල්ලක් පොරෝභාවිතා කල පොරෝභාවිතා කල්ල කරනකොටත් හොයිට ඔබ දැකල් ඇති මේ දිට මේ පටක වෙන්වීම සිද්ධ වෙනවා. ඉතින් දැව හෙලීමේදී වගේම දරුවන මේක මේ කඳ අභ්‍යන්තරයේ පට පීඩනය සත්වේ හේතුවෙන දරුවුණේ මේ විදියට පටක වෙන්වීම සඳහා මං හිතැන් ඔබට මේ ඒ දැනු හොඳටම ප්‍රමාණුුවත් ඒතික පැහැදිලි කිරීම මේ කරුණ පිළිබඳව අවබෝධ කරගැනීමට බලන දරුණීතකොට පටක වෙන්වීම. විශාල පැළුම් තමාදුවී පුතේ මේකට ගන්න මේ අට තර ගන්නේ විශේෂෙන් දැව හෙලීමේදීහෝ මේ ගසේ අභ්‍යන්තර පීඩනයයි දරුවනේ මේ තත්වයට හේතුවෙන් මේ පටක වෙන්වීම විවිධ ආකාරයට සිද වෙනවා පොත්ති. ශාක පටක වෙන්වීම හතේ විධ ආකාරයට සිද්ධ වෙනවා එකත් විශේෂයෙන් මතකතියාගන්න ඕන මේ බලන්නොකො මේ වෙන්වීම සිදුවලතින ආකාරයට. කඳේ මජ්‍යාවේ ට බාහිරට රේඩියල් සේක්ක එකක් පෙලා තියෙන විදිය බලන් ඉස්ටාසේක් හාර්ෂේක් මෙ බලදරුන් කඳේ මජජවි සිටඳේ මැද මජ්‍යාවේ සිට බාහිර දිශාවටබලා එන කඳේ මජ්‍යාවේ සිට බාහිර මැදැන මජාවක නම පිටර්ත බාහිකය දයින් පිට තියෙ ාහිකය පිටිම් බාහික දන ඇතුළති තිෙන මජාව තක අපි බාහිකය කියයන පු පිටක කොටස බාහිකය කියන්නේ මේ මැදකොඩසටක කියන්නේ අපි මජජාව කියලා මෙබන් කඳේ මජජාව පුතය බලන්නකො මේ වෙන්වීම පටක වෙන්වීම සිද්ධවෙල තියෙන දරුවනි මේ බාන්න පුතේ පටක වෙන්වීම සිද්ධ වෙල තියෙන පුතේ මජාව සිට බාහිරයට මැදයිඳම් බාහිරයට මේ බාණන්නකොත මේ හාට් චේක්ක එකක් මේ බලන්න ස්ථාශේක තරුවක් ආකාරයට වෙන්න්වීම සිද්ධ වෙලාතිය. ැදයි දම් මේ බලන්නකු දරුණේ ස්ටා එකක් විදියට මේ ස්ටා එකක් විදියට වෙන් වීම සිදවෙල තියෙන බලන්න දරුන් එළ අඳුරගන් මේ පටකවින්වීම ආකාර දෙක අඳුරගණ්ඩ තීන පුළුවන් පුති කදේ මජ්‍යාවේ සිට බාහිර දෙසට පුතේ අරිය වයිම වෙන් වීම සිදුව ලතිී ිය වන පුතේ මේ වන්වීම සිදුුවලතියම මේ බානමි මජාවිසිට බාහික දෙසම අරීිය වනි පුතේ මේ බෙදීම සිද්ධ වෙලතියන වවීම සිද්වෙලති බල පැහැදිල්ලූ ස්ථාශයක එකක් සහ හර්ශයකක් වෙ තියන විිදිහ බලන්නකු දරුණි ්‍රේඩියල් ශාක්කක මද්ද මජ්ජාවන් දලා මෙබන් මැදසිට බාහිරෙට් සිද්ධ වෙලා තියෙන අරීිය වෙන්වීම වර්ධක වලලුුවෙන් වීමක් සිද ලතිව බලනකු දරුවුණේ රිං ෂේක එකක් සහ කප් ෂේක් එකක් කප් හැඩට සහ මේ රිං එකක් වි දෙක සම්පූර්ණෙන් රිං ශේක්ක එකක්වෙලාතියෙන බලන්නක දරුවනනි බලන් දරුන් විශේෂෙන්ම ටැන්ජෙන්ටියල් ශයෙක්ක එකක් වර්ධක වලලුවෙන් වීමක් මේ බලන පුතේ මං එක එබු වර්ධකවලුවෙන් වීමක් සිද්දේ තින ක් එකක් වෙලාතියීම. ඉට පස බලන්න කොම මේ රිංශේක් එකක් වෙලාතියවා මේ වලනොමේ රිං එකක් විදියට සම්පූර්ණයෙන්ම ඉවත්තලා තියෙනවා. රිංග එකක් විදට සම්පූර්ණයෙන්වි වත්තෙල දෙෙන අවස්ථාවක් ස අම න කප්ෂේප් එකට මේ කප් හැඩට වර්ධකවලලු වෙන්වීමක් සිදුලතියෙනවා. අරය කලින් කතා කරාපි නනිෙදරුණේ අරිය ආකාරයට සිදුවෙච්ච මජජාාවවිසිට බාහියට සිදුවවෙච් වන්වීම අපි පෙන් දරුණ. තර න්න ර්ද ල ෙන් ලා ීරන වාර්ික වර්ධක वाලු ඔබට මතකද වාර්ෂික වර්දක वाළු පිටතිීම පොත් තිීන පිටතිීීම පිට දිීමම පොත්්ති යට පස්ස ඇතුලති ඇතුළලත කොටස එලයි නබතිමේ භ්‍යන්තර මේ වර්දක ව තමයි අපි දන්න අරටුව කොටස පහිලතිීන් ඔබට හොඳටම මතකයි මේ වලන්න මේ පිටතියන්නේ පොත්ත තිය පොත්ත. අංකේක කියරතින්නේ පොත්ත මෙන්න මේ හරිය තමයි අපිදන්නවා එල්ලය. න්න මේ ඇතුළතට වන්නට තමාපොතේ අපි දන්නවා තියෙන් කව්ද. අංක තුන විතර වන්න තමා තියෙන කෞද්දරුවුණන්නේ. අපි කියෙනනවා අරටුව ශක්තිමත්තිතාමත්. මේ එක පොත්ත දෙක මෙන්න මේ හරිටයනකං අපි කියෙනවා. එලයමන්න මේ ඇතුළතටට වෙන්නට තමාදරුවුණේ කව්ද. අපි කියනවා. අරටුව පිහිට තතිීන් දුරප දල්මතක අරටුව පිහිටල තියෙන්නේ අන්න ඒ ආකාරයටයි. හොඳයි දරුවෙනෙ හිෙනම් මේ වර්ධක වලලු වෙන්වීමත් කප් ආකාරෙ වෙන්වීමක් සහ. මුදු ආකාරම රිං ආකාර. වෙන්වීමක් දියපපුති අපිට හඳුන ගණ්ඩ පුළොහො. කලින් අපි හඳුනගත්ද මේ බලන්ඩ විශේෂයෙන්ම කඳේ මජ්්‍යාව ඉඳං බාහිර දෙසට සිදුවන අරිය වෙන්වීම් පෙන්නුම් කරා දරුවුණේ. හාට්ාකාර සහ ඉස්්ටාකාර තරුවකාකාරයට සිද්ධි වෙච්ච අරීිය වෙන්වීමක් දියපපුතිය අපි පෙන්නුම් කරී. හොඳයි. වර්ධකවලල් වෙන්වීම. ැලුම් ලන්න කොදරුණනේ පැලුම් සිදු වෙල තියෙනවා මේ බලන්න මේ බලන්න මේ ඉරණ ලද දැවකොට සක්න මේ තියනෙ ඳින් කාක කඳකින් ඉරණු ලද දවකොටස මේ බලන්නකො මේ හරිර මේ පැළුමක් වෙලා තියෙන ආකාරය මේ බලන්නකො දරුවුණේමි බලන්න පැලුමක් සිදවෙලතියනාආකාරය දරුණේ බලන්න පැලුම් මෙහිදී දැවපටක තන්තු වෙන්වීම එක් මුහුණතක සිට අනෙක් මුහුණත දක්වා පැතිර තින පති ටක වෙන්වීම එක් මුහුණත කිනම් බලන්නකු අනික් හුණනත දක්වා සිදවෙලති නා කාරය දරුණ නම් පැලුම් සිදවනාා කාරේ බලන්න. අපිට සඳහන් කරන්න පුළුවන් මේෙ දැවපටක තන්තු වෙන්වීම පුතේ ඔන්න මේ අවස්ථාව එක් මුහුණතක සිට අනිත් මුහුණත දක්වා පැතිරල්ලති නො අදයපුති. මෙන්න මේ අවස්ථාව අපි අඳුරගණන්න පුළන් එක් මහුණතක සිට තවත් මුහුණ තත් දක්වා පැතිරීම සිද් වෙලතිීම. මිලෙස වෙෙන් වූ තන්තුපුතේ නැවත සම්බන්ධවීමක් සිදු වෙන්නහ. මේ ආකාරයට වෙන්නෙච්ච තන්තුපතේ නැවත හාවීමක් එක්වීමක් සිද්ධ වෙන්න හැ. ඒකටතමයි දන දරුණ ැ පැලුම් කියලකන්නේ පැලුම්. එක් මුහුණතකසිට පැහැදිලුවම අනෙක් මුහුණත දක්වා පුතේ මේ වෙන්වීම සම්බන්ධය වෙනවා පෙන්නුම් කරනවා පැතිවීම සිද්ධවෙ ලතියෙන දරුවුණේ මෙලෙස සිදවෙච්ච පැළුම් නැවත්ත සකස්වීමක්. ීමක් සිද්ධ න්නේ තිේ නැවත සම්බන්ධවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇද ගැසීම් දරුණය ඇද ගැසීම් බලන දරුණේ දැවකොටසක ආරම්භක තලේ වෙනස්වීමක් සිද්ධ වෙනන දරුවුණේ දෙැන් අපි මෙන්න මේ ආකාරීයට දැවකොටසක ආරම්භ ආරම්භක තලේ දරුවුණේ මිලස විෙනස්වීමක් සිද්ධ වෙන. ආරම්භක තලය අපිට වෙනස්වීමක් වන්නනවා දරුවුණේ ඇද ගැසීමක් සිද්ධ වෙලාතියෙන. මේ බලන්න ඇද ගැසීමක් සිද්ධ වෙලාතිනම ආරම්භක තලේ මෙන්න මේ පලේන එක විෙනස් වෙලතියන අවස්ථාවක් තමයි දරුවුණේ අපිට ඇද ගැසීමක් කියලා කියන්නේ දැවවල දැව ඇද ගහනුව ෙලොබෝන තරන් අහලති අබති. බලන්න දරුවුණේ ඇද ගැසීම දැවකොඩසක ආරම්භක තලය වෙනස්ව වෙන මිනි තින ආරම්භක තලේ මෙන්න එක වෙනස් එච්ච අවස්ථාව දරුවුණනි මෙන්න විෙනච් ෆෙස අවස්ථාවක්. පු මේ අටතේ විවිධ ඇදගැසීමම් ආකාරතය මේ ඇද ගැසීම අටතේ විධ ඇද ගැසීමම් ආකාරතයෙන අද පුතේ අපි බලමු මොනවාදනේ විවිධ ඇද ගැසීමම් ආකාරකෙල ආරම්භක තලයේ වෙනස්වීමයි දරුවනේ දැවකොටසක නැත්තන් දැවකඳක ඇද ගැසීම විදිට අපි හඳුන්වන් බෝකු ගැසීම තියවා දරුවුණේ ක අපපීන් කෙලා බලන්නක ඒ වගේම අපිට දුනු හැඩියට නැමීම බෝවින් කෙලා තියෙන බලන් ඉර දැවොටස පලල් තලය ඔස්සේ සිදුවන වක්්‍රවීම ඉරලතියන දැවකොටසක දරුවන පලල් තලයේ හරහා පලල් තලේ ඔස්සේ සිදුවන වක්ක්‍රවීම දරුවුණේ අපිට කියන්න පුල්ලන් කපින් නැත්තම්පුතේ බොකු ගස කිය බොකු ගෙසීමක් බලන දරුවුණ එක. ඉර දැවකොටසක පල් තලේ ඔස්සේ සිදුවන වක්ක්‍රවීමට තමයි අපි බොකු ගෙසීම කියලා කියන්නේ දරු ඉළඟට අංක දෙක දුුණු හඩට නැවීමට ඉු දැවවල දික් අක්ෂය ඔස්සේ සිදුවන වක්‍රතාවයමට හේතුයෙනවා විශේෂයෙන් දරුවන මේ දැව දික් අක්ෂය ඔස්සේ සිදුවන වක්‍රතාවයක් දික් අක්ෂය ඔස්සේ සිදුවන වක්‍රතාවයක් තම දරුණු දිකට තින දවයක් එර ද දවකොට සක්වෙන්න පුළමුපපුති මේ දික් අක්ෂය ඔස්සේ සිදුවන නැමීමක් වක ගැසීමක් වක්‍රවීමක් තමයි දරුවුණ අපි දුුණු හැඩට නැමම කියලා කියන්නේ ඉරු දවල දික් අක්ෂෝස්සේ සිදුවන වක්‍රතාවේ මෙයට හේතුෙන අපි බලමිතිරයට ග ව ස්ප්‍රීම් නැත්තං කරොක් ස්පීම් ස්පරිින් එකක් දරුවනේ වකයක් ඉරු දැවවල දික් අක්ෂයෝඔස්සේ සිදුවන විකෘතියක් දරුවුණේ වකයක් කියලා කියන්නේ මෙහිදී දැවේ සමතල හැඩියට හානියක් සිදුවෙන්නේ නැහැ විශේෂත්යක මෙහිදී දැවේ සමතල හැදට හානියක් සිදදුනො දැවී තියන සමතල හැඩේට මේකෙදී හානියක් සිදුවන වකයක් ඇතිබෙන්නේ ඉරූ දැවවල ඒත් දික් අක්ෂිඔස්සේ සිදුවන විකෘතිවීමක් දරුල් වකේ කියන් දරුණේ ඉර දැවල දික් අක්ෂිියඔස්සේ සිදුවන විකෘතිය මෙහිදී දැවී සමතල හැඩට තන් සමතල තලයට ප්ලයින් ටේබල් එකට හායක් වෙන්නේ සමතල හැඩයක්ති නොදරුණේ දවක ඒ සමතල හැඩියට හානියක් වෙන්නේ මැහැ මේ වකේදී හොඳයි ඇ බල දැවලෑල්ලක්කෝ ඉරු දැව කොටසක් දව ලෑල්ක් තුනී ලෑලි විදිහට දැව ඉරනවා අදරුවේ ලෑලි විදිහයට ලෑල් ලබා ගැනීම සොඳහා දැව ඉරාගැනීම සිද වෙනවා අශ්‍යතාව අනුවදේ පුතේ එක වෙනස් වන මංකලින් සඳහන් කරපවා ආකාරයට උල්ලු හෞද්දර ජනල් සඳහා රීප් පරාල විාටලි මේනිස මේ අනෝදේ පුතෙ එක වෙනස්්‍යනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ තුනී ලෑලි විදිහට ලෑලි රාගැනිීම සිදුවනවාමේ අපි දන්නු අල්මාරිෝලට කැබිනත් කොලට විධ ගෘහබාන්්ඩ නිෂ්පාදනයේේද වගේම දරුණනේ දිකිරීම් කරමාන්තය සඳහා අපි දන්න අවශ්‍යාවය අනෝ තමයි පුතේ විේෂෙන් දව රගන්න. ඒ දව කදන් කනරනකොටත් මේ කදන් ව කරලා ගැෙනනකොටන් ඒගෙන අයි දන්නවාම දවකරමාන්තේ නිරතෙවල ඉන්න මනො ගන්න නටද හම මොවද නත්තන් ොර ුහ ු හව සඳහන වර දි විදිට යොදාගනීම සිද් ගන්නවා අද පුත ඒද අවශ්‍ය දිහට මේ ගොල්ල දව කුට්ටිරල අරයන තමන්ගේ පහසුවට. ඕමනාවනෝ තමයි දව කුට්ටි කරගැනීම සිදුකරන්න. ක්ිෂෙන් එක සඳහන් කරගන්නු ඉට පස්සේ අවශ්‍යපමානයට වයිරල ී ගාලා වශ්‍ය කටයුතු. සිදු කරනවා ඒවා ස්ථානෝවලට ගෙනනිච්චට පස්සේ එනම් දැව ෑල්ලක එමනත්තං ඉරු දැව කොටසක් දරුවන්නේ වියලීමේදී එහි දෙක් අක්ෂය ඔස්සේ සර්පිලාකාර ආකාරයට ඇබරීමක් සිදුවනුව සර්පිලයක් විදිහයට දරුවනේ පවිදන්නවා මේ සර්පිලියයක් විදිහෙට සර්පිලාකාර සර්පිලා කාරව ඇබරීමක් සිදුවනෝ දරුණ සර්පිලයක් කියලාගැන්නේෙ දංගරයක් විදිරන නිකං සර්පිලයක් ස්ප්‍රීන් එකක් සරපීලයක් විදියට ඇබරීමක් සිද්ධ වෙනවා දරුවනේ දැවලෑල්ලක් වෝ එරූ දැවකොටසක වේලෙනකට වියලෙනකොට දරුවනේ එහි දික් අක්ෂයවස්සේ සර්පිලාකාරාකාරයටයි මේ ඇබැරීම සිද්ධ වේ ඒ වගේම දැවලෑල්ලි සෑම ප්‍රදේශයකම එකකාරී ගනත්වයක් නොමැතිවීම තමයි මේකට හේතු නොකද දරුණ ගනත්වය කියලා කිවි දවල් දැවවල ගණත්වේ සමානයි දැවල ඉස්කන්දයේ බෙදීම දැවවල පරිමාව කියල ඇැබි සඳහන්කන්. ඒකය පරිමාව කිස්කන්දේ. ඉතින් මේ දැවකොටසක සෑමස්ථානයකම එක ආකාරයේ ගණත්වයක් නොතිබීම තමයි දරුවනේ මෙන්න මේ ආකාරයට සර්පිල ආකාරයට දික් අක්ෂේවස්සේ ඇඹරීමට හේතුවෙන්නේ එර ලද දැවකොට සක්නැත්තං ලෑල්ලක් දරුවල්. වියල නවස්ථාවේදී දැව අට්ටිමත බරක් තැබීමෙන් ැවේළට අට්ටි ගහලන දරුණ මේක කරන්න එතට මේ විශේෂයෙන් අට්ටිගහනකොට දැව එක මත එක අපි දන්නවා අපි යම්කිසි ආධාරකයක් මත පැලට් එකක් ආදාාරකලීම තමයි මේ අටිගැසිීමද නිකම බිමටිගහන්න ොදි පොල එකවිදියට නෑනේ ඇදගහනවාන එක නිසා තමයි මේ දැව වේල නවස්ථාව දැව අට්ි මත බරක් ැබීම අටි හලත ස්ථාන මත බරක් ැබීමට හෝ ක්‍රමාණුකූලොෝ දව ඇසිරීමෙන් කපුතේ අන්න බලන්න මේ දූෂය අවම කරගන්න පුළුවන් මොකද දෝෂය. ඇබරීම කියන එක අවුම කරගන්න පුළුවන්. එකෝ බරක් ආධාරක මේ අ්ටි මත බරක් තිබ්බාමවා අගේ. එමනත්තන් නිසිආකාරෝමය දැව වියලීම සඳහා ඇසිරීම සිදුකිරීමෙන් පුතේ මිලෙස මේ එකකාකාරී ගණත්වයක් නොතිබීම හිේතුවන් සිදුවන මේ ඇබරීමේ ක්‍රියාවලිය පුතේ දික් අක්ෂෝයේ සර්පිලාකාරෝ සිදුවන මේ ක්‍රියාවලි අපිට වලක් ප ගන්න පුළුවන් ෙනං ඒවත් වලක්ව ගැනීමට දී පුතය අපි ක්‍රමවේද ක්‍රියාවල අනුගමනය කරන්න අවශ්‍යවන්. පු නම් බල දැවෑල්ලක් වෝ ඉරු දැව කොටසක් වේලනකොට පුතේ ඒ ෑල්ලි නැත්තන් දැවකොටසේ දික් අක්ෂය ඔස්සේ දික් අක්ෂය ඔස්සේ පුතේ මේ ඇබරීම සිදුවන් දික් අක්ෂය ඔස්සේ සිදුවෙන් නිදරුවනය දැවලෑල්බලන්ද පති දැවලෑල්ලි හැම ප්‍රදේශයක්ම එකාකාරී ගණත්වයක් නොමැති වීමෙන් මේක හේතුවෙනගී පපුති අපි වේලනවස්ථාවේ දැව අට්ටිමත දැව ගොඩවල් මත බරක් තැබීමෙන් හෝ අට්ටිකයන් ඔබට මතකයි අපි මේ ආකාරයට අර දැව මෙිලෙස්ස මේ විදියට දැවයකොටස් ගොඩ ගහනගොඩපුත්තේ මේ මතා අපිට මේ අට්ටි මත ඉහැලින් බරක් තියන්න පුළුවන් දරුවුණ අත්මන්ත අපිට මක් කරි බරක් රඳවන්න පුළුවමින් වහත එ මගින් අපිට මේක බරක් හැීමෙන් නැත්තම් මේ ක්‍රමාණුකූලෝ මේ වැඩේ නිසි අයුරෙන් හරියට සිදුකිරීමමු මගින් අපිට ක්‍රමාණුකූල බරක්තියලා එම නැත්තම් පුතේ අපිට ක්‍රමාණුකූල ොද්දව ඇසිරීමෙන් මේ දෂය පුතේ ඇබරීම සිදුවන දූෂය පුතය අපිට අවම කරගැනීමට හැකියාවක් ලැබිය මංහිතැන්කට පැහැදිලියීම මේ බලන් දුවේ පුතේ මේ සිදදුවෙල තිෙන ආකාරය අපි කියපු අවස්ථා හතරමට ටු විස්්ට එකයි කෝක් එක බලන් බෝයක කප් එක සිදුල ති ආකාරය පුතේ මේ නැමීම බලන් විශේෂෙන්ම අවස්ථා හතරම පෙන්නුම් කරල තිනොද පුති ටවිස්තිීන් මේ ඇබරීම සිදදුුවල තින ආකාරය මේ බලු දරුුණි මේ බලන්න දැවෑ මේ තන මේ ඇම්බරීම සිදුල දික් අක්ෂය ඔස්සේ ඇම්බරීම සිදුල ති ආකාරය තියනොදරුවුණේ වකය බලන්න දරුණ මේ වකය වක් ගැසීම සිදුල තිනා කාරය පෙන්ලතිෙන වකය මෙතනි නම් කරන්නන් දරුවනීමම ඇබර මෙතන වක්කය බලන්දරුණේ වකය සිදුල තියනු මේ බොකු ගැහිලති මේක බොකු ගැසීම බොකු ගෙසීම මේ අවස්ථාව බලන්න දරුණේ දුනු හැඩියට නැමීම. දුනු හැඩියට නැමිලති ආකාරයක් මේක කප් එකක් බොකු ගෙසීමි නෑල් බොකු ගෙහි තිව බොකු ගෙහිලතින මේ එක දුුණු හැඩියට නමලතින දුු ශිප්ික නමිලතින ොදරන්නන්නේ න්නක හැඩියට තැන වකයක් පෙන්නුම් කරදරම වකයක් පෙන්නුම් කර මෙතන ඇබරීමක් තියනම බල මේ වගේ ඇබරීමක් දික් අක්ෂියෝසය සිදුවන ඇඹරීමක් පෙන්නුම් කල තින බනදරුවන්න මේ සර්පිල ආකාරයට මෙතර පෙන්නුම් කලති නම මේ සර්පිලයක් විද දික් අක්ෂි ඔසේ සිදුවන ඇම්බරීමක් අවසන් රූප පෙන්නුම් කරලති ේද ති බො බේ නම්රගන්න පුළන්දරුවුණේ බෝ ෙීම දුනු හැඩට සිදුවන නැමීමක් දරුවුණ ඒවාගේ වකයක් සහ ඇබරීමක් පෙන්නුම් කරලති අදුවපුතිේ නම්රගන්නඩ බට හැකියාව තියෙන්වනේ මෙන් මේ ආකාරයට පෙන්ුම් කරලා තිබ්බොත් මේ රූපටිකරු හොඳයි දරුණනයක් පිීදිරියටය ඉඩලපියන්නපුතේ සම්පීඩකවි කලය. කම්ප්‍රේෂන් ලියෙක් දරුවුණන යි් සම්පීඩනයක් ේතුවෙන් දරුවනේ යම් කිසි සම්පීඩනයක් අපි ව තවත් වස්තුක් මත ඇතිකරන තෙරපීමක් බලයක් නිසාපුති එතන සම්පීඩනයක් කටගන්නු. සම්පීඩන විකරය එකනෙ එකයිද පති අපි කතා කරඩ යයි. දැඩි සුල සහ වර්ධන ආතති ගෝත් ස්ට්‍රෙස්ස එකක් දරුවන වර්ධනය නිසා සිදුව වන ශාකවල දැවබල ශාකවල සිදුවන වර්ධනයක් පුතේ ස්ට්‍රස්ස එකක් විදියට ඇතිවෙනවා. වර්ධන රෝත්ති ට්‍රෙස්ස එක. ඒවගේ සම්පීඩනයක් ඇති කරනවා දැඩි සුළලං හේතුවනත් පති අර සුළං හේතුවනි සම්පීඩනයක් ඇතිකරනවානි දරුවයි. නදපියයක් නිතරම් කිය නිියවටන් තුංග නියම වර ියක්ෂ හැස ක්වල් ියක්ෂ ඕනෑම ක්‍රියාවගට සමමානවඋත් ප්‍රතිවරද්දොත් ප්‍රක්‍රියාවක්තිනවා කියලා නිවටන්ගේ බලය සම්බන්ධ නිවටන් ියමෝල්ද අපිතා කරන්න එතකොට මේ. තරපීමක් පීඩනයක් ඇති වෙනකට දරුවුණේ දැන් අපි ශාකයක් මත නැත්තම් මේ බෝඩ්ඩ එකක් මත බිත්තියක් මත අපි බලයක් යොදනකට දරුණේ අපිට පෙරලාමකද වෙන්නේ ඊට සමානවූත් ප්‍රතිවිරුද්දූත් ප්‍රති ක්‍රියාවක්තියෙනවා. බල සම්බන්ධ නිවටන් නියමනේ දරුණ ඒවගේ දරුණ අපි දන්නවා මේ දැවකදක් මත වේවා යම් කිසි පුෂ්ටයක් මත වේවා අපි යම් කිසි පීඩනයක් ඇතිකරුණු වනම් තෙරපීමක් ඇතිකරුණුන දරුණේ පෙරලා අපිට ඒ වගේ ප්‍රීඩනයක් ඇතනව සම්පීඩනයක් එතකො ඇතිෙන. මතගැති අපි විශේෂයම කතා කරනකොට අර එංජන් ගෙනන කතා කරනොකොටේ පාඩම කතා කරල ඉවරයි විශේෂම එංජිනක මේ පෙටල් ඉන්දර් මිස්්්‍රනේ දහනයවීමේදී සිව් පහර එෙන්ජිම ඔබට මතකනන්දුවයේේ පුතේ ශේෂයෙන් මේ සම්පීඩන පහර සම්පීඩන පහරරිදි ඔබට මතකනන්දුවයේ පපුතේ බලන්න සම්පීඩන පහරදිී ඉස්සෙල්ලාම සිදුවෙනකොට පලවෙනි පහර අපිදන්නවා චෝෂණ පහර චෂන පහරරිදි පෙටවල් ඉදන නය පෙටල් ජින් හකනං ෙටල් ඉදන මිස්ටනය ිින්දරේ තුුට ඇතු වන පලවෙනි පහරිදි එදකට පිස්ටනය පහලට අයියන්නේ පහරක් කියෙලා හඳුන්නන්නේ උපදන්නවා ම් ී දක්වා පිස්ටනය ගන් කිරීම හල සිතට පහලට පිස්ටනය ගමන් කිරීමම් මෙද දරුව ොබ් ඩ ෙටරේ බොටම් ඩ ෙන්ටර එකට ගමන්කිීම තමයි පහරක් කියෙලාකන් ඒම ත් ොට ම් ෙ ෙටර බ් න්ටර එක ගන් කිරීම පහල ද හට ගන් කිරීම ඒ හවස්තාවක් තම පහරක්කිල්ලගෙන් එතකට සම්පීඩන පහරිදි දයිපපුතිය ට මතක ඇති. පිෂ්ටන පහල සිට ඉහලටයි ගමන් කරන්න. මේ පිෂ්ටර්න් එක සිඩින්රේ තුළ ඔබට මතකද පහලසිට ඉහරට ගමන්කිරීමේදී. මොකද වෙන්න. මේ ඉලින්තියන පෙටරල් වායු ඉද ි්වන මොද වෙන්නන්නේ මේ ඉහරට පිෂ්ටන ගන් කරනට ඒ අර වායු ඉන්දන මිස්්්‍රනය මගින් සම්පීඩනයක් ඇතියනව අබුති. සම්පීඩනයක් තෙරපීමක් ඇතිලා. වායු මිස්්‍රනේ පෙටවල්වා මිස්්්‍රනේ පීඩනයකට සම්පීඩනයක ලක්වුණා ඒ අවස්ථාවේදී තමයි බල පහරිදවට මත ගැති පුොලින්ගුවක් ේදකුත ස්පාක් ලක්ගයක් කරා ොලිින්ගුවක්මකොත් කිරීම මගින් මේ ඉදනවාය මිස්්්‍රනේ ගිනි ගැනීමට ලක්වන්න හොඳ දරුවන හොඳට ඔොඳ ඒදවල් මතකතියා ගන්නවනේ ඉසිදධාන්ට කොටස් එවිදට හොඳට මතකයා ගත්තම අපිටයි ජවිත කාල මතක වන්න. ඉතිං ඒවාගේ අවස්ථාිට මේ පාඩංගොල විධ අවස්ථාවන්න වොලෙ භාතයට ට ගන්නවස්ථා තියනවා එනම් මෙතන අපි කතා කරන්න දරුවනේ මේ සම්පීඩන විකලන් ගැන සම්පීඩනයේ නිසා සිදුවෙන්න්න පුළුවන් විකලනයක් දරුවනේ ් අපිගවා ක්‍රම්පේෂන්ෆෙඩස් එකක් දරුවනේ එතකොට දැඩි සුලං සහ වර්ධන ආතතිය හේතුවෙන් ගෝත් ස්පෙස්ස එකක් ේතුවෙන් වර්ධනය නිසාශාකල අපි දන්නවවා ශසාක දිගින්දිිනම වර්ධනය සිදුවන පාථමක වර්ධයින් පස්ස දදුීක වර්ධනය සිදේ කල මේ වර්ධනය ගෙන කතා කරද ගෝත්ක ගැන කතා කරන්න ශාකත් අපි වගේම වර්ධනන ශකන ජීවිනි දරුවුණ තනි බීජස් පැලයකින් ඇතිවෙලා මේක නේදක්බජ පරෝහණේ වෙලා එක බජපත්්‍රනම් තනි බීජ පත්‍රේ ද බීජ පත්්‍ර නම් බීජ පත්‍ර දෙක් ඇතිනවා අපි මොල්ලොනි ස ඩයි කොට ලේන කිය හඳන්ුව ේදපුත. දර එක බජ පත්්‍රන තනි බජතය ඇති ද විජ බිජ පත්‍ර දෙක් ඉඩටවස්මයා විශාලතු පත්‍ර විහිදි ශාකයක්බඩ ගෝත්යවා විශාල වර්ධනය සවිද්ධ වෙනවා. අසීවිත වර්ධනයක් මේ ශාකල සිදධන අපිදන්න අදරන් එතකොට හිෙනම් මෙන්න මේ දැඩි සුලං සහ වර්ධන ආතතිය හේතුවයෙන් පපුතේ වෛරම හරහා සිදුවන භග්මයක් ඇතුළට භග්මයක් දරුවේ අපිගේනවා ෆ්‍රෙක්ෂ එකත් දරුවනේ ෆ්‍රෙක්ෂ එක ෆක්ෂ කලාගෙනවා භග්නයක් ඇතියෙනවා වෛරම රහා සිදුවන භග්මයක් දරුවනේ මේකට හේතුවයෙනවා මෙහිදී තන්තු තීයක් තන්තු තීරයක් මෙබ තන්තු තීරයක් පපුතේ හරස් කැඩීමකට ක්වෙෙන බ තන්තු තීරයක් මෙබන හරස් කැඩීමකට හරස් කැඩීමට ලක්වෙ ලතියෙන අවස්ථාවක් මේ කඳදක නැත්තං ඉර අද දැවකොටසක මේ බාන් දරුණේ තන්තු ීරයක් මේ පෙන්නුම් කරලා තියෙන ංගේක පෙන්නන්නාබල සම්පීඩක විකන රූපෙන් ඊතලෙන් ිදැට පෙන්වඳදන ිබන්ු හරස් කැඩීමට ලක්වෙ ලති නොදරුණේ එෙනං බලන්න දියපුතේ ඒ තරග වැදගත් සම්පීඩක විකල විකලය විකලයක් දරුණේ සම්පීඩක විකලයක් මේක දැඩි සුල සහ වර්ධකාතතිය ගන්න අපි අ විකලාග කිය කියෙන පතිේ දැංවේද රහල්ල තියන කලාංගකකයක් එකනිට දත්තුවල ඇය අපේ තින අස්තිවල විකලාග වෛද්‍යවරින්වන විකලාංග ශල්ල වෛද්‍යර කියලා මේ න් දත්තුලත් විකලා වෙච් අවස්ථතින සහගෙන් ද ස්ශරහ ඇවිල්ල ඇද වෙලා පහිටල තිය. ඒවාගේ මේ ශරීර අවයාව අතපය ගත්ත හම සමහරුග මේ විකලාංග වෙලා තියනවා. අංග විකල් වෙලා. විකල වෙලා අංග වෙනස් වෙලා ඇද වෙලා විධ හැඩ අරගන මේකට හේතුවෙනවා ම සහරලාට හදිස්්‍ය අනතුර මගින් මෙහෙම වෙනවාන පුති හදස්්‍ය අනතුරමගින් වෙනවා නේ උපතින්ම මෙහෙම විකලාංග පිහිටනවා මිති එහමුණහම විකලාංග වෛද්‍යයක කොල්ට යමු කරන විශේෂෙන්ම ඔය අපි කියනවා බොහෝදුරට මේ සිදන රියානතුරු හේතුවෙන් මේ. තියෙන අභියාව විකලාංග බවට පත්වෙන ඇති මෙ විදිහයට දැවත් සම්පීඩක විකලකේ බවට පත්වෙනවා මේ විනස්සෙනවාම ආකාරයට අපි කියනවා තන්තු තීරයක් මෙලෙස කැඩීමකට ලක්වෙන අපි ඒක හඳුන්න පුළුව එ නම් දරුවනේ මේකට හේතුව දැඩිසුලං සහ වර්ධන ආතතිය රෝත් ස්ට්‍රෙස් එක ඒ හේතුවෙන් බලන්න මේ දැවය එක වෛරමහර හා මෙ බන්න වෛරමහරහා සිදුවෙන් වෛරමහරහා සිදුවන භග්නයක් දරුවනි වෛරමහගහා සිදුවන භග්නයක් මේකට හීතුවෙනවා මෙහිදී තන්තු තීරයක් දරුවනේ හරස් කැඩීමකට ලක්ගෙනවා මෙන්න සම්පීඩන විකලය පෙන්ලතිෙනවා විකලයක් කෙලැන සම්පීඩන විකලයක් පෙන්ල තියෙනවාමී බලන්න මේ සිදුවෙල තිීෙන ආකාරය. තන්තුතීරයක් දරුවනේ කැඩීමට ලක්වෙ තිරීමම තන්තු තීරයක් තමයි කැඩීමට ලක්වැතින් හරස් කැඩීමකට ලක් වෙලතියනොත් තන්තු තීරයක්. හොඳයි දේපුතේ විශේෂයෙන්ම ඔබට මතඇති අපි මෙතනදි ආරම්භ කරී දේපුතේ මේ ඒක කොටසවිදිට දෙවනි කොට විින දේපුතය අපිතා කරන්නේ දැව් පදම් කිරීම හා පරිරක්ෂණය මේ දැව භාවිතාකිරීමේදී දේපුතේ මේ එකක් තමයි මේ අපි ඇත්තටම කගන්නොට දේපුති අපි දන්නවා. දැව කල් පැවත්ම ක්‍රදාා පවතින් නන්දේ පුතිමි දැවල පැවත්ම වගේ. අපිට අවශ්‍යය කරන හැඩට දැවල ලක්ෂණග තාගන දාදරන ද පපුතේ පලගෙන කොටසද අපිතාාර අපට අවශ්‍යආකාරයට පුති මේ දැව අපට හසරුවගන්න පුළහන් දී පුති. මේ ලක්ෂණයක්ත්ති නො දැවල අපිට ඕනේ දෙෙඩ වැඩකරන්නඩ පහස සිට ියුස් වැඩ කරන්න පහසුයි. පහසුවෙන් වැඩගරගන්න පුුවන් අපිට නැමීම් ඒවගේම මේවා. කරන්න අශ්‍යතන්තයන දරුණේ අවශ්‍ය විදියට හසරුව ගන්න පුළන්ද යකඩ වානේ දේවල් වගගේ මේපුතේ අපිට දැවගත්ත හම අවශ්‍ය ප්‍රමාණයට අපිටේවා හසුරෝගන්ඩ අවශ්‍යවිදියට සකස් කරන්න කොළුවන් විදියට මේ දේවල් තිේරෙන. ඉති මුලින්ම මේ දැව අපිට මේ ඕන්ම කරමාන්තයක් වදා යොදාගැනීමදී ප්‍රධාන වශයෙන්දේපුතේ ඉදිකිරීීම කරමාන්තය සහ අපි දන්නවා දීපපුතේ ගෘහබාඩ නිෂ්පාන කරමාන්තය ගෙන කතාගන්නට දේපුතේ ඒ වගේම දරුවුණ අපි දන්නවා. මේ අපි දන්නවා ඇයටිතල පහසකන් සඳහමේ දැව යොදාගන්නවා විශේෂෙන්ම අපි දන්නවා වැටක විදුලිකන්නු සඳ මේ ඕනම ක්‍රියාවලිය කතා ප්‍රධානවසයෙන් මේ නිස්පාධන ක්‍රියාවලි සඳහා යොදාගන්න ට දරවන මේ අපිට අනිවාරයෙන්ම දැව පදම් කිරීමටසා දැව සංරක්ෂණය කරීමටක්රනතති ඉල් මාත්‍රකකාවතමේ සංරක්ෂණ ගෙන කතා කරන්න ගැන්ති පදම් කිරීම යටඇති මල් කොටසෙද අපිතාකල් අවසන් කරල මේ දැව පදම්කිරීමදේ වඩ පුළුවන් විෘති ගැන කතාරප. අවසන් වශයෙන් අපි කතා කරා දැවල සිදුවෙන මේ විශේෂෙන් හරස් අතට සිදුවන මේ ඉරිත මේ විකලකේ ගැන අපි කතා කරා මේ විකල්වඩ හේතුව විකලතාාවයක් ඇතිවඩ විකලත්යක් ඇතිවන්න හේතුව තමාදී පපුති අපි මොක්දබට හොඳ මතකගයි ඇතිවන්න සූළඟ අධික සූළග සහ දේපුති අපි කතාකරා ඇතිවෙන අධික සූළගේ හේතුවෙන් මෙන්න මේකට හේතුවක්ව වෙනවා කික්ක කතාකරා දේ පපුති අපි විශේෂයෙන් මේ කොට සිති බලන්න මේ සම්පීඩක විකලකවලට දියකපුතේ අධික සුලං සහ මේ ශාකී සිද්ධ වෙන්න පුළුවන් අිදන්නවා අදරුණේ වර්ධනයේදිී ඇතිවෙන්න පුළුවන් ශත්‍රෙස්ස එකක්. වර්ධනයමෙනකොට විද ප ප ා ද ද ද ද ද ඔබ න්න ක පාති ිත්ති ම දවි ීක ත්තිේ තැමපත් ේද මේ ශාකාවව ල අපි දන්නවා ලික්්නී සොබැරීන් ංකර සං ති සිද න දරනේ සාක වදධන සිද්ධ වනට දතිීක වර්දන සිද් වන ශාකෝල පරිම වර්ධනකට පත් වන න්න මේ වර්ධන ආත තියඇතිව වන්න ළම් පපුති. ඒ වර්දන ත තම අපි මේ ෝත් ට ති හේතු නිවාරයින්ම විකල. විකලයක් ඇතිවන්න පුළා පොති තින විකලේ විශේෂීන්ම අපි කියනවා තන්තු තීරයක් හැඩීමකට ලක්වෙන දරුවින් විකලයක් ඇතියනවා. තින් මෙන්න මේ ආකාරයට දුවේ පපුතති අපි කතා කරක්කය ඇතියෙන විදිහ ඒ මේ ඇතිවෙන්න පුළන් අවස්ථාවන් ඉතින් විශේෂෙන් මේ හැමයහකේද අපි ආරම්භේදී කතාකරය දරුවනේ මේ ඇතිබන විශේෂයෙන්ම දරුවනේ අපි කියනවාම අපි විශේෂයෙන්ම පදම් කිරීමේදේ ඇක්තිවන මේ ැදි හැඳුන්ුවීම මේ සියලමු ද වදවේ පුතේ අපි හැඳුවේ හැඳල්ම මේේ පොදුවේ විකුෘත්ති ඇතිවීමම් විදිීටයිද පුති ට්‍රැක් එකක් වන්න පුළුවන් ඉරි ැලීමක් වෙන්න පුළුවහන්දරුවන ඉරිතැලයාමක් සිද්දධ වෙනු පට සිදුවන ඉරයාමක් දරුණ ඇවිි දන්නම් පටකවල සිදුවන පටක තන්තෝල සිදුවන ශාකවල සයිල ඒකරා සිීත්‍යවී බුතේ මේ ටක නිර්මාණය වෙන් පටකවල සිදුවන ඉරයාමක් කැඩියයාමක් වෙන් වීයාමක් සිදුවෙන. ඉතින් සමහර අවස්ථා අපිකි වද එපුතේවා මතුපිට පුෘෂ්ටෙන් අත් මතුපිතට පමණයික් පුෂ්ටේක සින අනි පෘෂ්ටේ දක්වාවම පැතිරෙන්නේ සමාර අවස්ථාවලදිනවා එක් පපුෂ්ටේක අනිත් පුෘ්ටයට පැතිරෙන යතන තත්ත්වයට ඇති පත් කරන්න බැරි අවස්ථාත්තියනවා කියලා වදු පුත. න ශෂයෙන් අපි මේ පදම් කිරීම. නිවරදි කාරයට සිදු කරගැනීම ද පොති, ඩ මතක අප භාරයක් තියල නිවරදි ආකාරයට මෙ අ්ටි ගැීම මගගේ වලක්පු ගන්න පුුවලන්ව සහර ේතු සමරකරම. එන පතිේ විශේෂ වා අ ධා දධන් ොඩ ි ති ස් ා ද වසන් කරේ. ැපතියන අපි බලාපොරොත්තුවවා මේ කොටස අයටටතේම මේ දහතුන් වන ඒකගේ දෙවන කොට සට දලප තාලත් කකාදන දදුල පුතාත්ෙක් අප බලාපොරත්වන ඊළලග කොටතුති සම්බන්ධයෙන් ඊලඟ කොට යට ද පුතේ. අපි තාමත්ම අ තිශේ වැදගත් කොටසක්වි දෙදරීමේ දව සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් දල පුතාලත් එෙක් කතා කරන්න බපොත්තුව.